සුබ දවසක් වේවා දරුවනේ අද සාකච්ඡා කරන්නේ ප්‍රතිශත පාඩම ඔබ දන්නෝ සාමාන්‍යයෙන් මිනිසුන්ගේ දෛනික වියදම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම් ආහාර පාන මිලට ගැනීම ඇඳුම් පැළඳුම් මිලට ගැනීම සාමාන්‍යයෙන් එදිනෙදා සිදු වෙනවා ඒ වගේම නැවත නැවත සිදු වෙනවා නැවත නැවත සිදු කරන වියදම් වලට කියනෝ පුනරාවර්තන වියදම් කියලා මෝටර රථයක් මිලට ගැනීම ඉඩමක් මිලට ගැනීම නිවසක් මිලට ගැනීම රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගැනීම එවැනි වියදම් වලට කියනෝ නැවත නැවත සිදුවීම අඩු නිසා ප්‍රාග්ධන වියදම් කියලා. ඉතර අපි මේ දන්න නැවත නැවත සිදුවන දෛනික වියදම් වලට මුදල් එදිනදා වැටුප් වලින් උපය ගන්න පුළුවන්. හැබැයි ප්‍රාග්ධන වියදම් වලට යන අධික මුදල වැටුපෙන්ම සකස් කරගන්න අමාරුයි. ඒවට අපි කරන්නේ බැංකුවකින් ණයක් අය කරනවා. බැංකුවකින් ණයක් අය කර ගන්නවා. ඒ ණය ගත්තාම බැංකුවට අපි පොලියක් ගෙවන්නත් ඕන, ණය මුදල ගෙවන්නත් ඕන. අද පාඩමේදී අපි සාකච්ඡා කරනවා කොහොමද බැංකුවකින් ණයක් ගත්තාම බැංකුව මේ හීනවන ශේෂය යටතේ පොලිය අය කරන්නේ කොහොමද කියලා. මේ හීනවන ශේෂය කියලා කියන්නේ යම් මුදලක් ණයට ගත්තට පස්සේ ඒ ණය මුදල සමානව කොටස් වලට මාසෙන් මාසෙට බෙදලා වෙන් කරනවා. දැන් මේ ගානේ ඔබට පේනෝ 124 පොලියට රුපියල් 10000ක් ණයට ගන්නවා. එතකොට මාස 5කදී ණය නිදහස් වෙන්න ඕන. බැංකුවට ගෙවන මාසික වාරිකයක් හොයන්න ඕන. අපි දැන් මේ ටික පොඩ්ඩක් විස්තර කරගනිමුකෝ. රුපියල් 10000යිනේ ණයට ගන්නෙ. බැංකුවට යනෝ මෙයා ණය ගෙවන්න පස්වතාවක්. සා මේ 10000 බෙදනෝ 5ෙන්. උත්තරය එනෝ රුපියල් 2000ක්. ඒ කියන්නේ හැම මාසෙම රුපියල් 10000න් 2000 ගානේ බැංකුවට ණය මුදලින් ගිහිල්ලා ගෙවන්න ඕන. ඊට අමතරව මේ බැංකුවට ගෙවන්න තියෙන මුදල් වලට පොලියක් උද්ගවන්න ඕන. උදාහරණයක් විදියට අපි මේ දීපු ගණනේ මම මේ දීලා තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය 24%යි. බැංකුව මාසෙන් මාසෙට පොලිය ගණනය කරන හන්දා අදාළ පොලි ප්‍රතිශතය 12න් බෙදනෝ ඒ අවුරුද්දට මාස 12ක් තියෙන නිසා එතකොට පොලි ප්‍රතිශතය 2%යි රුපියල් 10000ක් ණයට ගත්ත මේ පුද්ගලයා රුපියල් 10000ම පළවෙනි මාසේ පරිහරණය කරන නිසා බැංකුව කරන්නේ 10000ටම 2% ගණනේ පොලිය ගණනය කරනවා එතකොට රුපියල් 10000ට රුපියල් 200ක් පොලිය ලැබෙනවා. ඊට මෙයා පළවෙනි මාසේ රුපියල් 2000ක් සහ තව රුපියල් 200ක් බැංකුවට ගිහිල්ලා දාන්න ඕන. එහෙම දැම්මම එයාගේ ණය මුදලින් රුපියල් 2000ක් අඩු කරනවා. එහෙම අඩු කරාම 10000ක් තිබුණ මුදලින් 2000ක් අඩු කරාම ගෙවන්න ඉතුරු වෙන්නේ 8000යි. ඒ නිසා දරුවනේ බැංකුව දෙවෙනි වතාවට පොලිය අය කරන්නේ 10000ට නෙමෙයි 8000ට. 8000ට අය කරනවා 2% ගානේ 1 මාසයකට පොලිය. එතකොට ඒ 8000ට 1 මාසෙට පොලිය 160ක් ලැබෙනවා. ඊට පස්සේ දරුවනේ මෙයා දෙවැනි මාසේ රුපියල් 2000ක් සහ 160ක් බැංකුවට ගිහිල්ලා දාන්න ඕන. ඒ කියන්නේ 2160ක් බැංකුවට දාන්න ඕන. මෙතන මේ මුදල දැම්මනම් මෙයාගේ ණය මුදලින් 2000ක් අඩු වෙනවා. දරුවනේ ණය තිබුණේ 8000යිනේ. 2000ක් අඩු කරාම දැන් මෙයා බැංකුවට ණය 6000යි.
බැංකුව කරන්නේ 6000ට පොලිය ගණනය කරනවා. එතකොට සුළු කරාම 6000ට 100ට 2 ගානේ පොලිය රුපියල් 120ක් එනවා. ඊට පස්සේ ඊළඟ මාසෙත් ඔහම රුපියල් 2000ක් සහ පොලිය බැංකුවට ගෙවුවම මෙයාට ඉතුරු වෙන්නේ රුපියල් 4000යි. බැංකුව මේ රුපියල් 4000ට පොලිය හදනවා. 4000ට පොලිය හැදුවම එන්නේ රුපියල් 80යි. 4000ට පොලිය 80යි. දැන් 4000ක් තිබුණ ණය මුදලින් අර වගේම පොලිය සහ ණය මුදල 2000ක් අඩු කරාම 4000න් 2000ක් අඩු කරාම තව තියෙන්නේ ණය 2000යි. බැංකුව ඊට පස්සේ ඒ රුපියල් 2000ටත් පොලිය ගණනය කරාම මෙයා බැංකුවට අවසාන වශයෙන් ගෙවන්න ඕන රුපියල් 40ක පොලිය මුදලක්. ඒ කියන්නේ අවසාන වාරිකයේ විදියට මෙයා බැංකුවට ගෙවන්න ඕන රුපියල් 2000ක් සහ තවත් රුපියල් 40ක්. ඒ කියන්නේ බැංකුවට ගෙවන්න ඕන මුළු මුදල මුළු පොලිය මුදල එකතු කරලා මේ ටික අරගත්තම රුපියල් 600යි. නම් එයා බැංකුවට ගෙවන්න ඕන සම්පූර්ණ පොලිය මුදල 600යි. එතකොට මේ ගෙවිය යුතු මුළු මුදල ගත්තාම ණය ගත්තේ 10000යිනේ. පොලිය රුපියල් 600යිනේ. එහෙනම් මෙයා ගෙවන්න ඕන මුළු මුදල 10600යි. මේ 10600 බැංකුව කරන්නේ අර මම මුලින් කිව්වා වගේ 2000යි 200යි එකතු කරලා පොලිය 2200ක් ගන්නෙ නෑ. බැංකුව කරන්නේ මේ සමස්ත මුදල, ඒ කියන්නේ 10600ක මුදල සමානව පොලිය සහ ණය මුදල බෙදෙන ආකාරයට පහෙන් බෙදා ගන්නවා. වාරික පහට බෙදනවා. පස්වරක් දෙක 10යි 6ට 1යි 1ක් ඉතිරි 10ට 2යි 2120ක් ලැබෙනවා. ඒ කියන්නේ මෙයා බැංකුවට අන්තිමට මාසෙන් මාසෙට ගෙවන්න ඕන ඇත්තටම 2120 ගණනේ. ඒතර අවසානයේදී මෙයයි බැංකුවට ගෙවන්න ඕන හරිනම් 2040යිනේ. මුලින් ගෙවන්න ඕන 2200යිනේ. දැන් ඇත්තටම ගෙවන්නේ 2120යිනේ. මේ ලොකු වාරිකයක් ගෙවන්න සිදු වුණාම ණය ගත්ත මනුස්සයට යම් අපහසුතාවයක් සිදු වෙනවා. 2040ක් ගෙවුවාම අවසාන වාරිකය කුඩා වෙනවා. එතෙන්දි බැංකුවට අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේ දෙදෙනාටම අසාධාරණයක් නොවෙන්න මෙය සමසේ සමවාරික වලට බෙදලා ගන්නවා. ඒතර මෙයයි බැංකුවට මාසෙන් මාසෙට 2120 ගානේ ගෙවනවා මාස පහක්. එහෙම ගෙවුවට පස්සේ බැංකුවට ගෙවන්න ඕන ණය මුදලින් සහ පොලියෙන් නිදහස් වෙනවා. මේ ගණනේ මාස පහක් නිසා ඔබට මේ පියවර පස්වතාවකින් මේ වගේ අවස්ථා පහකින් අවසන් කරන්න පහසු වුණා. හැබැයි දරුපැටව අවුරුද්දකට වගේ ණයට ගත්තොතින් අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. එතකොට මේ කාර්යය මේ අවස්ථාව විතරක් මාස 12ට පේලි 12ක් හදන්න ඕන. ඒක ටිකක් වෙහෙස කරයි, අපහසුයි. ඒ නිසා අපි මේ වගේ ගණනක් හදන සිද්ධාන්තයක් තියරි එකක් හදා ගන්න ඕන. ඒ සඳහා තියරි එකක් මම ඊළඟ ගානේදී ඔය අය සමග සාකච්ඡා කරනවා. රුපියල් 10000ට පොලිය ලෙස රුපියල් 200ක් ගෙවන්නේ. රුපියල් 8000ට පොලිය ලෙස රුපියල් 160යි. 6000ට 120යි. 4000ට 80යි. 2000ට 40යි.
එතකොට පොලිය සඳහා ලැබුණු සංඛ්‍යා පරීක්ෂා කරාම 40 80 120 160 200 හැම සංඛ්‍යාවක්ම 40 ගුණාකාර 40 ගුණාකාර වලින් ගත්තාම පළවෙනි ගුණාකාරය දෙවෙනි ගුණාකාරය තුන්වෙනි ගුණාකාරය හතරවෙනි ගුණාකාරය පස්වෙනි ගුණාකාරය ඔක්කොම 40 ගුණාකාර තියෙන 1 2 3 3 3 6 10 10 5 15 40 ගුණාකාර 15ක් තියෙනවා බලමු දරුවනේ 2000 ගුණාකාර 2000 1 2 3 4 5 2000 ගුණාකාර 5ක් තියෙනවා 10000ට 5ක් තියෙනවා 8000ට 4ක් තියෙනවා 6000ට 2000 ගුණාකාර 3ක් තියෙනවා 4000ට 2000 ගුණාකාර 2ක් තියෙනවා 2000ට 2000 ගුණාකාර 1යි තියෙන්නේ 2000 ගුණාකාරය ගණන් කරලා බැලුවමත් 15ක් තියෙනවා එහෙනම් අපිට නිගමනයකට එන්න පුළුවන් මෙන්න මේ විදියට 2000 ගුණාකාර 1කට පොලිය රුපියල් 40යි එහෙනම් මුළු 2000 ගුණාකාර 40ට පොලිය 40 ගුණ කිරීම 15 15 4 60යි 600 මේ දෙක සමානයි ක්‍රමයේ පෙළි ගණනාවක් නොලිය පහසුවෙන් ගණන හදන්න පුළුවන් 600 ලබා ගන්න පුළුවන් 40 සහ 15 සොයා ගන්න පුළුවන් නම් ගණනේ 40 සහ 15 දෙන්නේ නැහැ 40 ලැබෙන්නේ 2000 100ට 2ෙන් ගුණ කරාම 15 ලැබෙන්නේ 1 2 3 4 5 මේ සංඛ්‍යා ටික එකතු කරාම 1 2 3 4 5 සංඛ්‍යා ටික එකතු කරාම එතකොට මෙහෙම සංඛ්‍යා එකතු කරන පිළිවෙල ගත්තාම අපිට පැහැදිලිව පේනවා ඇති ත්‍රිකෝණ සංඛ්‍යා කියලා 1යි 2යි 3යි 4යි අවසාන පෙළියේ 5යි ත්‍රිකෝණ සංඛ්‍යා ලැබෙන්නේ මේ ගණන පහසුවෙන් ඔහොම 1 2 3 4 5 එකතු කරලා හොයන්න පුළුවන් මාස 5කට පේලි 5ක් ලැබුණ නිසා අවුරුද්දකට විතර ආවන 1 ඉඳලා 12ටම සංඛ්‍යා තියෙනවා. විතර පේලි 12ක් එකතු කරන්න ඕන. එහි තියෙන අපහසුව නිසා තමයි අපට යම් සිද්ධාන්තයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට 1 2 3 4 5 එකතු කරනවට ත්‍රිකෝණ සංඛ්‍යාවල සූත්‍රයක් තියෙනවනේ. ඒ සූත්‍රය ඔබ දන්නවා. මොකද ඒ සූත්‍රය n බෙදීම 2යි n ධන 1. ඒතර මාස 5කට නිසා 5 බෙදීම 2යි 5 ධන 1. 5 බෙදීම 2යි 5 1යි 6යි. දෙවරක් 3යිනේ. 3වරක් 5 15යිනේ. පහසුවෙන් 15 හොයන්න පුළුවන්. අවුරුද්දකට ගත්තොත් මාස 12යිනේ යම් ණය මුදලක් අවුරුද්දකට ගත්තොතින් ඒ කියන්නේ මාස 12ට නම් කර සූත්‍රය අනුව n බෙදීම 2යි n ධන 1 12 බෙදීම 2යි 12 ධන 1 12 2කින් බෙදුවම 6යි 12යි 1යි 13යි 6 වරක් 13 78යි එතකොට දරුවනේ මාස 1ක 78ක් එනවා ඒ කාල පරිච්ඡේදය වෙනස් වෙද්දී මේ සූත්‍රයට භාවිතා කරලා මාස 1ක ගණන හොයන්න පුළුවන්. මේ මාස 1ක ගණන කියන්නේ අර 40 හේ ගුණාකාර ගණන හෝ 2000 හේ ගුණාකාර ගණන. සිත වැදගත් වචනයක් තමයි මේ පාඩමේ මේ යෙදෙන මාස 1ක ගණන කියන වචනය. මාස 1ක ගන්න කියන වචනය නිතර නිතර භාවිතා වෙන වචනයක් නෙමෙයි. මේ පාඩමට විතරක් ආවේනික වචනයක්. මාස 1ක ගන්න කියන්නේ මේ ගානේ තියෙන
දෙදාහේව ගණන හරි නැත්නම් හතලිහේව ගණන හරි මේ දෙදාහකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා දෙදාහට කියනවා මේ ගානේ දෙදාහේ කොටස් තියෙන දෙදාහේ කොටස් එකයි දෙදාහේ කොටස් දෙකයි දෙදාහේ කොටස් තුනයි දෙදාහේ ඒකක කියලාත් කියනවා දෙදාහකට කියනවා මසකට ගෙවන ණය මුදලේ කොටස ඒ වගේම තව වචනයක් පාවිච්චි කරනවා මාස ඒකක එකක තරම කියලා මාස ඒකක එකක තරම සමේ වචන දෙකම අපිට ප්‍රයෝජනවත් වන වචන දෙකක් මාසකට කියන ණය මුදලේ කොටස කියලා කියනවා මාස ඒකකයක තරම කියලා කියනවා සමේ වචන දෙකම වැදගත් ඒගොල්ලෝ මාස ඒකක ගණන සොයන්න ඕන මාසකට ගෙවන ණය මුදලේ කොටස සොයන්න ඕන දැන් බලමු සිද්ධාන්තයක් විදියට මේ ටික අපි ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියලා බලන් දරුවනේ ණයට ගත්ත මුදල රුපියල් 10000යි බැංකුවට ණය ගෙවන වාරික ගණන 5යි ඒතර මාසකට ගෙවන ණය මුදලේ කොටස මේකට කියනවා මාස එකක තරම කියලා ඒ වචනේ දැනගෙන ඉන්න ඕන මතක තියාගන්න ඕන 10000 බෙදීම 5 ණය මුදල වාරික ගණනෙන් බෙදෙන රුපියල් 2000යි ඊට පස්සේ මාස ඒකක එකට පොලිය හොයන්න ඕන මාස ඒකක එකට පොලිය මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කරන මාසික පොලිය ප්‍රතිශතයෙන් ඒ කියන්නේ 2000 ගුණ කරන්නේ 100ට 2 त्रिकोण संख्या उत्तरवाक्य ගෙවන මුළු පොලිය හොයන්න. ගෙවන මුළු පොලිය මාස ඒකක එකට පොලිය ගුණ කරන මාස ඒකක ගණනේ. ඒ කියන්නේ මාස ඒකක එකට පොලිය අපි හොයාගත්ත රුපියල් 40යි. මාස ඒකක ගණන අපි හොයාගත්ත 15යි. එතකොට රුපියල් 40 मास एकक गणन पहलवें गुणकरण हतलिय पहलवें गुणकर हम दर्वणे अपेक्षा करपु रुपया हयसीयक पोली मुदल लभिनो बैंकुवट केवन मुलु मुदल होया गन्न नयट गणिपु दह दहट पोली मुदल हयसीयक तु करनो इतकोट लभिनो रुपया दह दास हयसीय दादा से सी पहल वे बेदुआम पोलिय समग वारिकया रुपियाल देदा से कसी विसल बेनो समे क्रमेय हितामत्म पहसुवेन सिद्धांत यक विदियट भाविता करन पुलुवां अपियं ईलग उदाहरणयट कोहमद वेडी मास गणनकदी मे कार्य करन्ने कियला बलन्ना